මම වසන්ත මුදලිගේ විධායක සභික ජනාරගල සන්ධානය. අපි දන්නවා අර ගමේ ජනවහර කියනවා එළිවෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කියලා. දැන් මේ සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය දිහා බැලුවට පස්සෙත් දින 48 45 46 එහෙම අඩු වෙලා එද්දී හොඳ හොඳ සෙල්ලම් ටිකක් තමයි රටේ පෙරමින් තියෙන්නේ. සන්ධාන හැදෙනවා, හැදෙනේවා කැඩෙනවා, කැඩෙනේවා අලුත් වෙනවා, තව තව කට්ටි ඉදිරිපත් වෙනවා, අප මුදල් බඳිනවා. මේ ගොඩාක් දේවල් මේ දවස්වල සිද්ධ වෙමින් තියෙනවා. හැබැයි දැන් පඳුරකට පයින් ගැහුවා සන්ධාන මහ ගොඩක් විසිවෙන රටේ සන්ධාන ඔක්කොම ටික අරගෙන ඉවර වෙලා ඉන්න අපේක්ෂකයෝ ටික ඔක්කොම එක පැත්තක හේතු කරලා බැලුවට පස්සේ අපිට ජනාරගල සන්ධානයේ විදිහට පේන එක තමයි මේ අපේක්ෂකයෝ සියලු දෙනා සන්ධාන පක්ෂ සියලු දෙනාගේ වැඩපිළිවෙල එකක් බවට පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල මෙරටේ ජනතාව තව තවත් ගිල්ලන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ වගේම ඉන්දියානු ආධිපත්‍යවාදයට යට වෙලා ඉන්දියාව ලොකු අයියා විදියට සලකගෙන රටේ සම්පත්තික ඔක්කොම ඉන්දියාවට දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ වගේම චීනයේ ඇමරිකාවේ බලදේශපාලන ව්‍යාපෘතියට මේ රට නතු කරලා දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ නිසා අපි ජනාරගල සන්ධානයේ විදියට මේ රටේ ජනතාවට කියනවා මෙරටේ වැඩපිළිවෙලක් කවුරුත් ඉදිරිපත් කළ නැහැ. ජනතාවගේ වැඩපිළිවෙලක් ජනතාවගේ ප්‍රතිපත්තියක්. ඒ නිසා තමයි අනිත් හැමෝම අර ගම් වතුරක් ගැලුවට පස්සේ පාවිලා යන කොටේට ඔක්කොම ටික එකතු වෙනවා. නයි මුගටි ගැරඬි කැරපොත්තෝ පත්තෑයෝ ගැඬවිලෝ ඔක්කොම ටික එකතු වෙනවා වගේ රනිල් වික්‍රමසිංහ ආව පාරෙම මේ රට ගෙන යන්න සියලු පාක්ෂිකයෝ ටික සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒකට එහා ගිය විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අරගෙන තමයි අපි ජනතාවගේ ප්‍රතිපත්තිය විදිහට මේ රටට ජනතාවගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වෙන්නේ නැතුව කොහොමද රට ගොඩගන්නේ? අනිත් රටවල් එක්ක කතා කරලා කොහොමද ණය අරමුදේ බේරගන්නේ? ඒ වගේම ඉන්දියාවට යට වෙන්නේ නැතුව කොහොමද ආයෝජන අවස්ථා හදාගන්නේ? ආයෝජනයන් කරන්නේ කොහොමද? අනිත් දේශපාලන වැඩපිළිවෙල වලට යට වෙන්නේ නැතුව කොහොමද රටේ ස්වෛරීත්වය ස්වාධීනත්වය තියාගන්නේ කොහොමද? ඒ වගේම අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්නේ නැතුව රටට යන්න පුළුවන් වැඩපිළිවෙල මොකද්ද? තරුණයා ශිෂ්‍යයා එයාලගේ අනාගතයට ගැලපෙන වැඩපිළිවෙල මොකද්ද? හැමදාම අවුරුදු වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත් කරලා තිබුණු සිංහල, තමිල්, මුස්ලිම් ඒ වගේ මෙතනින් යාර ගිලා කඳුකරකල් තමිල් ජනතාවගේ ජාතික ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියන මෙන්න මේ වැඩපිළිවෙල සියල්ල ඒකාබද්ධ කරගෙන තමයි ජනාරගල සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ, ඉදිරි ජනාධිපති වෙන්නට ඉදිරිපත් වෙන්නේ. ඒතරේ ඉදිරිපත් කරන්නේ නුවන් බෝපගේ සහෝදරයා. ඒතර නුවන් බෝපගේ සහෝදරයා කියලා කියන්නේ පහුගිය කාලේ මෙරටේ ජනතාවගේ විවිධ ප්‍රශ්න වලට සටන් වලට මැදිහත් වුණු නුවන් බෝපගේ සහෝදරයා. ඒතර ඔහු එක පැත්තකින් අරගල කරුවෙක්, එක පැත්තකින් ජනතාවගේ නීතිඥයෙක්, එක පැත්තකින් මෙරටේ සටන් කරුවෙක්, ඒ වගේම එක පැත්තකින් ඔහු තමයි මේ පාර ජනාධිපති වෙනට අපි ඉදිරිපත් කරන ජනතාවගේ අපේක්ෂකයා. එතකොට නුවන් බෝපගේ සහෝදරයා ඉදිරි මැතිවරණයට ජනාරගල සන්ධානයේ නියෝජනය කරලා ඉදිරිපත් කරනක මම ඔහුගේ ලකුණ විදිහට ජනාරගල සන්ධානයේ සලකුණු විදිහට ලාංඡනය විදිහට අපි තෝරාගෙන තියෙනවා සියලු දෙනාගේ අදහස සහිතව කුඩේ ලාංඡනය. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ ඉදිරි මැතිවරණයේදී මැතිවරණ පොළට යන්න, ඡන්ද පොළට යන්න, ඡන්ද පොළට ගිහිල්ලා ඊට කලින් මේ වැඩපිළිවෙල කියවන්න. අපි එනවා ඔබේ ගමට, අපි එනවා ඔබව දැනුවත් කරන්න, අපි අරන් එනවා මේ වැඩපිළිවෙල ඔබේ නගරෙට ගමට රැස්වීම තියදී. ඊට පස්සේ මේ වැඩපිළිවෙල බල්ල ගිහිල්ලා අපි ඔබට ආරාධනා කරනවා එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා ඔබ මේ රටේ ජනතාව ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කුඩේ ලකුණට. ඒකට හේතුව තමයි මේ කුඩේ ලකුණෙන් ජනාරගල සන්ධානයේ ඉදිරිපත් වීම ඇතුළේ තමයි රටේ විකල්ප ආර්ථික දේශපාලන වැඩපිළිවෙල ජනතාව ඉස්සරහට එන්නේ. එහෙම නැත්නම් අපිට වෙයි ඉදිරියේදී, නැත්නම් අපිට වෙයි මේ යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාරම යන්න, මේ යන රටේ සම්පත්තික විකුණන පාරම යන්න. හැබැයි අපි හිතනවා එතනින් එහා ගිය වැඩපිළිවෙලක් ඕන. ඒ නිසා අයුක්තියට එරෙහිව, අසාධාරණයට එරෙහිව, ආර්ථික අසාධාරණත්වයට එරෙහිව, ඒ වගේම මේ පීඩාකාරී බදු ප්‍රතිපත්තියට එරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව, ඉන්දියන්, චීන, ඇමරිකන් ආධිපත්‍යවාදී මැදිහත් වීමට එරෙහිව, මේ රටේ තියෙන විරැකියාවට එරෙහිව, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව, රනිල් වික්‍රමසිංහලාට එරෙහිව, නාමල් රාජපක්ෂලාට එරෙහිව, ඒ වගේම මේ වැඩපිළිවෙලේ යන විපක්ෂයේ අපේක්ෂකයෝ ජනතා වැඩ විපක්ෂයේ වැඩපිළිවෙලට එරෙහිව කුඩය ඔසවමු, එහෙම නැත්නම් කුඩය ඉහළමු, ඒ කුඩයට ඡන්දය පාවිච්චි කරමු කියන යෝජනාව අද දවසේදී ජනාරගල සන්ධානයේ විදිහට කරනවා. අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා වඩා යහපත් සමාජයක් වෙනුවෙන් ක්‍රම වෙනසක් වෙනුවෙන් පෙළ ගැහිමු, ඒ වෙනුවෙන් සටන් කරමු, ඒ වෙනුවෙන් මේ මැතිවරණය තුළ මැදිහත් වෙමු කියන යෝජනාව අපි ඔබ සියලු දෙනාට කරනවා.